හරිම සීතලයි. දැන් හොඳටම රෑ වෙලා. ඔයා නිදාගන්නේ නැද්ද? අම්මා නිදිද? අම්මට මහන්සි ඇති. කේමක් තව දවසක් දෙකක් හිටියම හොඳයි. අර මොකටද? මට තවම මේ ගෙදර හුරුත් නෑ. නැන්දට තනියම අස්පස් කරගන්න බෑ. මේ හැමදේම කළේ කේමක් කනේ. කේමක්ක හිටියානම් අස්පස් කරගන්න ලේසි. ඒක නම් එහෙම තමයි. ඒ වුණත් එයත් ගෙදර යන්න එපාය. ඉතින් මේකත් එයාගේ ගෙදරක් නේ. අපේ විතරයි. සුරංගනේ, ගෑනු ළමයේ දීග දුන්නාම එයා එන ගෙදර තමයි එයාගේ ගෙදර වෙන්නේ. ඔයාට තමයි මීට පස්සේ මේ ගෙදර හැම දෙයක්ම බලන්න වෙන්නේ. අනේ, මට තනියම වැඩ කරගෙන පුරුදු නෑ. මට බයයි. බයයි? මටද? නෑ. නැන්ද අම්මට. එයා කොහොම වෙයිද කවුද දන්නේ? ඔයාට පිස්සු. එයා ඔයන්න දන්න කෙනෙක් නේ. නිදාගන්න. බැලුවා කොහෙද කියලා. මොනාද ඇති කල්පනා කරන්නේ? මට ගෙදර මතක් වුණා. එක අතකට අයිය සුරංගනීමම බැඳපු එක හොඳයි. අයියෝ එහෙම හිතන්නේ? එයා ඔයගොල්ලන්ගේ නෑ නේද? එයා අපේ කෙනෙක්. ඒකින්ද අපිට වගේ ප්‍රශ්න යාලට නම් ඇති වෙන එකක්. එතකොට දැන් ඔයාටත් හිතෙනවද එහෙම එකක් කරගත්ත නම් හොඳයි කියලා? හරි හරි විහිළුවක් කරේ. මට හම්බෙච්ච වැහි කුරුල්ලා ඉතින් මට හොඳයි. අනිත් එක කොහොම කොහරි අපි හොඳින් ඉන්නවා. අපිට ප්‍රශ්නයක් නැහැ. කොහොමත් මට හිතෙනවා ඉස්සරහට අපේ ප්‍රශ්න තව අඩු වෙයි කියලා. දැන් සුරංගනිත් ඉන්න එකේ ඕගොල්ලන්ගේ අම්මටත් පාළු නැති වෙයි. එතකොට අපිට අපේ පාඩුවේ මෙහෙට වෙලා ඉන්න පුළුවන්. නංගි තව දවසක් දෙකක්වත් නැවතිලා ගියා නම් නේද පුතේ? ඒක තමයි. ඉස්සෙල්ලාම කොළඹ ගිහිල්ලා එන්නයි මායි සුරංගනේ කතා කළේ. සුරංගනේට නංගිව හොඳටම හිතට අල්ලන. එයා ඉතින් කාටවත් වරදක් නැති තමුන්ගේ වැඩපොළක් බලාගෙන ඉන්න දරුවනේ. එයත් එකක් ඉන්න බැරි නම් ඉතින් ඒක කර්මයක් පුතේ. ඒගම්ම විසාක නොවනවත් බලලා එන්න හිතාගෙන ඉන්නේ.
ඒ මිනිස් වසනීප කතාවක් කියලා ඒක ඇත්තක් කියලායි සුරංගන හිතාගෙන ඉන්නේ. හේමක්කගේ නැන්දම බලලෙමු කියලා පොරේ. මොකටද යනවද? අනේ හොඳල දුක සැප. මරණෙට මගුලට නැති නෑ ආවල් එකටද? මොකටද ඉති මයි කට? උඩක් බලලා කතා කරන්න අපි යන්නේ. සුරංගනේට ඕව ඇහුනොත් අපිට නේ හොඳ නැත්තේ. මොනවා බලන්නද? අනේ අනේ මේ පුතේ. සුරංගනී කියන්නේ දැන් මේ අපේ පවුලේ ළමේ. එයා පිටේ කෙනෙක් නෙවෙයි. එයාත් මේව දැනගන්න ඕනේ. අපිට තාමත් ඒවට හුරු වෙන්න බැරි වුණකොට සුරංගනේ කොහොම හුරු වෙන්නේ? දැන් මොව දැනගන්න උවමනාවක් නැහැ. පස්සේ දැනගත්තා. පණිඩයක් කියන්න ආවේ හෙට කේමගේ අයියල මෙහෙනවලු. එහෙමකද? මිනිස්සු කොරන පණිවිඩ වෙන දහදන්නේ? පින්චියට නෙවෙයි, ජෝඩු විතරයි එන්නේ. අර මේ මොනවාද නෑගම් යනවද මොනවාද කියන්නේ? ඉතින් යාගේ නෑදෑවිනේ මෙහෙ නෙවෙයි නෙහෙනේ. මෙහෙ නෙකන්නේ. නෑ නෑ මෙහෙ දෙනවලු. කේම තමයි මට අම්මට කියන්න කිව්වේ. මේ ආනන්දලා නම් පුදුම කරදරකාරයෝ වගේ. ෂිට්. වෙඩින් එකක් ඉවර නම් වැඩපළක් බලාගෙන ගෙදරට එලා ඉන්නේ නැතුව ඇවිදින්න එනවා. ගෑනට මූද පෙන්වන්න එනවා ඇති. අර කැලේ කොහෙද මූද? පේනවනේ වගේ මෝඩ වැඩ වලින් දැන් එන ප්‍රශ්න. හරි හරි අම්මේ, ඉතින් ඌව ගැන දැන් කතා කරලා වැඩක් නැහැනේ. අනේ නේ. කේමයි මායි හින්දවත් අම්ම ඒගොල්ලන්ට නම් මුකුත් කියන්න යන්න එපා. හොඳද? මෝඩ වැඩ කළා දැන් එනවා මෙතන. ඔයානම් කවදාවත් හැදෙන ළමෙක් නෑ නෙවෙයි මිගාර. එනිපාර කේමගේ පදේටත් නටන්න පටන් අරගෙන. අම්මේ. ඇති ඇති මට වැඩ තියෙනවා. වට ඉතින් කොච්චර කිව්වත් ඔච්චර තමයි. විශාල කැන්ටි අප්සෙට් එකක් දාන එකක් නෑ බං. බය නැතුව හිටපන්. මොන වුණත් එයා සවුත් එන්න කැමති නෑනේ සුරංගනේ ඉස්සරහා. ඔයා දන්නේ නෑ ශානි අපේ නැන්දම්මගේ හැටි. එක එක්කිනාගේ ලෝක එක එක විදිහයි. එතනදී අපි ගැලපෙන්නේ අපේ අදහස් ගැලපුණොත් විතරයි. අපේ නැන්දම්මට අපි තාම පිටස්තරයෝ. ඒත් දැන් කරන්න දෙයක් නෑනේ. අයියට යන්න එපා කියලා කියන්නත් බෑනේ. අයියට නම් මට කියන්න බැරි කමක් නැහැ. ඒ දැන් අය තනි කඩේක් නෙමෙයිනේ. මං කොහොමද සුරංගනීට ඕක කියන්නේ? අනේ කේම, උඹේ මේ සමයන් අහලා මට කසාද බඳින එකත් එපා වුණා. එකක් ඉවරනකොට තව එකක්. මේ ඔයයි මමයි තනි කඩේ ඉන්න කාලේ කොච්චර හොඳට හිටියද? හිතට කිසි කරදරයක් නැහැනේ. එහෙම හිතන්න එපා ශානි. එහෙම හිතුවත් අපේ ජීවිත හැමදාම එකම තැන. ජීවිතේ ගලාගෙන යන්න ඕනේ. මං නම් ජීවිතේ ප්‍රශ්නවලට මූණ දෙනවා. ඉදිරියට යනවා. මගේ ප්‍රශ්න හින්දා ඔයා කලකිරෙන්න එපා. හරි හරි. තව ටිකක් හිතලා බලමුකෝ. එනි බලාගෙන මින්ද. It's okay ජනිත. මේ ගානටම ඇස්ටිමේට් පේපර් එක හදන්න කියන්නේ. හොඳයි සර්. මම මේ සතියේම හදන්න. ඒක නෙමෙයි සර්. කොහොමද දැන් මිගරකේමයි? ඒක තමයි ජනිත. මට දැන් නම් බයක් හිතෙනවා මේගොල්ලෝ මොනවා කරගනිද කියලා. මට ඒ වෙලාවකට හිතෙනවා මං ආයෙත් වරදක් කළාද කියලා. ආයෙත් කිව්වේ සර්? මං විසාකව කසාද බැන්දක
එක වරදක්. අපිට ඒක කොහොමරි හදාගෙන යන්න තිබුණා. මොන ප්‍රශ්න මැද්ද හරියා මගෙත් එක ජීවත් වුණා නම්. ඒත් ඒකත් අවසානයේදී අපිට කරගන්න බැරි වුණා. අනිත් එක තමයි ජනිතා. මිගාරේ කසාදිත අපි ගත්ත තීරණෙත් වැරදි. ඒ කිව්වේ සර් කේමගේ මොකුත් ප්‍රශ්නයක් තියෙනවද? මතු පිටින් නම් කේමව යාළට ප්‍රශ්නයක් තමයි. ඒත් මට නම් ඒ ළමයා කිසි වරදක් පෙන්නේ නැහැ. විසාකල හිතනවට වඩා කේමගේ සිතුම් පැතුම් හරි වෙනස් ජනිතා. ඉතින් සර් එයාට එයාගේ පාඩුවේ ඉන්න දුන්නා නම් ඉවරයිනේ. ඔතනනේ ප්‍රශ්නේ ජනිතා. අපේ අය විහිං හදාගත්ත නීති වලින් අපේ අය මුම්මාද වෙලා. ඉතින් ඒ නීති වලට කේම යට නොවුනොත් විසාකලක කේමට පැවැත්මක් නැහැ. සර් කේමට මේකට මූණ දෙන්න පුළුවන්. හැබැයි මේ හැමදේම රැඳිලා තියෙන්නේ යාගේ අතින්. යාගේ දක්ෂකම උඩ. අපි මේ සේරම පටලවගෙන ඉන්නකොට ජනිතා එයා මොනව කරන්නද? එයා මේකට කොහොම මූණ දෙන්නද? ඒකයි මට බයි. හරිම ලස්සනයි. අපිටත් මේ වගේ තැනක ගෙයක් හදාගන්න තිබ්බනම්. බලමු බලමු. සුරංගනි ටිකක් ප්‍රවේශමෙන් කතා කරන්න. මෙයා ටිකක් අමුතු ජාතිය කෙනෙක්. මොනවා කිව්වත් වැඩි හිතට ගන්න එපා. හරි හරි. ඔයා බය වෙන්න එපා. යම්. මේ පැත්තේ හැම පාසුකමක්ම තියෙනවා. පාරවල්, ලයිට් අපේ පැත්ත වගේ නෙමෙයි. මේ මිනිස්සු පහසුවෙන් ජීවත් වෙනවා වගේ පෙන්නට ජීවත් වෙන්නේ හරි අපහසුවෙන් සුරංගනේ. මොකක්ද මේ කතාවේ තේරුම? මේ අපිට පහසුකම් අඩු වුණාට ජීවත් වෙන්න අපහසුකමුත් අඩු. ලැබෙන දෙයකින් කාලා බීලා හොඳට ජීවත් වෙන්න පුළුවන්. එහෙම ඉන්න ඉතින් කොහෙ වුණාම මොකද? එහෙම නෑ සුරංගනේ. මේ මිනිස්සුන්ට ලයිට් බිල්, වාහන ලීසින්, වතුර බිල්, ඇඳුම් පැළඳුම් ඒ වගේ දේවල් වලට ගියපුවාම ජීවත් වෙන්නේ හරි අපහසුයි. හරි හරි මේ අපිව කතා නතර කරලා යමුකෝ. ලංගිලා මල්ලිලා හැමත් ඉන්නවා ඒක හිතා කනවන. ඒගොල්ලන් නම් වැඩවලට එළියට ගිහින්. එන්න අනන්ත. අතට ගිහින් කතා කරමු. එන්න අනන්ත. වාටින්. හොඳයි. ඇයි හිටගෙන ඉන්නේ වාඩි වෙන්න? මොකක් හරි ප්‍රශ්නයක් නැහැ විසාකනෝ. කතා කරන්න සරන්නේ. මේ මොනවද කරන්නේ? කොනගෙදින්ද? ඔබලා වාඩි වෙන්නකො මම බොන්න මොන හරි අරගෙන ඉන්න. වාඩි වෙන්න. ඒ හැටි බය නැතුව ඉඳගන්න. ඔහොම හිටියට ඒ තරම් නරක මනුස්සයෙක් නෙමෙයි. ඒ උන්දගේ හැටි. ආනන්ද ගන්න. යාට තාම මේ පුරුදු නැහැ නේද?
කලබල වෙනවා. මේ ගමනාවේ විසාකනෝනව බලන්න ඕන කියපු නිසාමයි. අනේ කොච්චර දෙයක්ද? ඒ වුණාට සුරංගනී ඔය වගේ ගමන් නිතර නිතර තියාගන්න එපා. ඒක අනන්තරත් කරදරයිනේ. අනිත් එක ඉතින් අපිත් හැම වෙලෙම ගෙදර නැහැ. එක්ක සතියන්තෙත් නැත්තම් ඔය කොහේ හරි යනවා. අදත් මේ ඔගොල්ලෝ එනවා කියව නිසා තමයි ගෙදර හිටියේ. නැත්තම් අදත් මම ඔෆිස් යන තමයි හිතන් හිටියේ. නැත්තේ කොහේ හරි ගියාද? නෑ ටිකක් නිදාගත්තා.